මම ඊළඟට කියලා දෙන්නම්. දැන් අපිට අම්මා කියනවා ආ දැන් පුතේ වෙලාව කීයද කියලා කියන්නකෝ කියලා. ඒක උසරට කියන්න පුළුවන්ද? ආ මෙන්න මේ මිනිත්තු පටුව මෙන්න මේ වතරේ තියෙනවා. එතකොට කොහොමද වෙලාව කියන්නේ? ඒකත් හරිම ලේසි. මම ඒකත් පුතාලට කියලා දෙන්නම්. අපි බලමු ඒ විදිහට වෙලාව කියන්නේ කොහොමද කියලා. ඔන්න බලා ගන්නකෝ. දැන් මම පුතාලට කිව්වා මුලින් මෙන්න මේ 12 ඉඳන් මේකේ අතරේ තියෙනවා කියලා පහක් නේද? මේ කැලි පහක් තියෙනවා. ඒකකට පහෙන් පහට යන්නේ කියලා මේක. එතකොට මෙතන ඉඳන් මේ දැන් මෙතන ඉඳන් මේ සම්පූර්ණ වටේට තියෙනවා මිනිත්තු කීයක්ද? 60ක්. නැත්නම් විනාඩි 60ක්. ඒ කියන්නේ ඉරි කැලි 60ක් ඇඳලා තියෙනවා. 60ක්. ඒ 60 හැදෙන්නේ පුතේ මෙතන ඉඳන් මේ හැම සංඛ්‍යාංකයේ අතරම මිනිත්තු පහ ගානේ තියෙනවා. එතකොට මෙතන අපි ඉස්සෙල්ලා පටන් ගන්නේ 1 ගාවින් 5 2 15 4 20 මෙතන 25 මෙතන 30 මෙතන 35 40 45 50 55 අපි 60 කාවම් පැයක් ගත වෙන හින්දා 60 කියලා ලියන්නේ. උන්න බලන්න පුතේ දැන් ඕගොල්ලෝ පහෙන් පහට ගණන් කරන්න දන්නවනේ. එතකොට මේ 5 10 15 20 25 30 35 40 45 50 55. උන්න පැය යන විදිහ දැන් ඔය කියන්නේ වෙලාව 3යි 10යි 4යි 20යි 6ට 10යි උඹ වෙලාව කියනවනේ. අන්න මේ විදිහ ඉගෙන ගත්තම පුතාලට මේ විදිහට අම්මට හරි තාත්තට හරි නිවැරදිව වෙලාව කියන්න පුළුවන්. ඒක කියන්නේ මෙන්න මෙහෙම. දැන් පුතේ අපි බලමු වෙලාව මං කියනවා දැන් වෙලාව 3යි කාලයි. නෑ 3යි 5යි. දැන් වෙලාව 3යි 5යි. අපි දැන් කොහමද 3යි 5 වලින්නේ? ඔන්න දැන් ඔගොල්ලෝ දන්නවා 3යි කියපු ගමන් පැය කටුව ඉස්සෙනම පැය කටුව අඳින්න. හරි. 3යි ඇඳලා. 3යි 5යි. 5යි කියන්නේ එතකොට මේ 5 ගාව තියෙන එක ඉලක්කමනේ. එතකොට අපි 5ට අඳිනවා මිනිත්තු පටුව. හරිද? 3යි 5යි. එතකොට මෙතන මිනිත්තු 5යි නේ ගතලා තියෙන්නේ. එතකොට මේ 3 ඉඳන් ටුට්ටක් ගතලා. හරිද? දැන් වෙලාව 3යි 5යි. දැන් මෙහෙම තිබුණොත් පුතාලට වෙලාව කියන්න පුළුවන් වෙලාව 3යි 5යි කියලා. ඊට පස්සේ තව වෙලාවක් අපි බලමු. දැන් වෙලාව 4යි 30යි. වෙලාව 4යි 30යි කියලා ලියන්නේ පුතේ මෙන්න මෙහිම 4යි 30යි 30. හරි. දැන් වෙලාව 4යි 30යි. අපි අඳින 4යි 30. මෙතනදී නම් ඔන්න 4යි 30 කිව්ව ගමන් පුතාලා මෙහෙම අඳිනවා. ඔන්න මම මෙතනදී පොඩි දෙයක් පුතාලට කියලා දෙනවා හොඳට අහගෙන ඉන්න. 4යි කියපු ගමන් 4ට ඇඳලා 30 පුතල තියෙන මෙතන ඇඳ 30 දෙන්න. හරි. දැන් ටීචර් මං ඇඳලා ඉවරයි. හරි ටීචර් ඉවරයි කියනවා. දැන් ටීචර් ඇවිල්ලා බලනවා පුතා 4යි 30 ඇඳලා හැබැයි 4යි 30 පුතේ ඇඳලා තියෙනවා වැරදි. ඒ මොකද ඒ වැරදි? දැන් වැරදි නෑනේ. හරි නෙමෙයි 4 ගාව තියෙනවා මේක 30 ගාව තියෙනවා. නෑ පුතේ. මෙතන ඉඳන් මේ මිනිත්තු කටුව මේ උරලෝසුවේ භාගයක් දුර ගෙවාගෙන ඇවිල්ලා. එතකොට පෑය කටුව හිම්මම ඉන්නවද? කෙලවෙන්නේවත් නැතුව? නෑ. ඊයත් මේ දුරින් භාගයක් ගිහිල්ලා. එහෙනම් අපි කොහොමද පුතේ මේක අඳින්න ඕනේ? අත 30 හරි පුතා ඇදලා තියෙනවා. 30 කිසිම ගැටලුවක් නෑ. 30 හරි. 4 අඳින්න ඕනේ. දැන් ඔය වැරදි ඒ කොහොමද කියලා ටීචර් කියන්නම්කො හරියට ඇඳලා. මෙන්න මේ දෙකෙනුත් හරි මැද තමයි පුතේ. මෙන්න බලන්න හරි මැද හරියට තමයි අපි 4යි පැය කටුව අඳින්න ඕනේ. නොයිද බලන්න කොච්චර මේ වෙනසක් තියෙනවා කියලා. මෙතන ඉඳන් මේ භාගයක් ගිහිලා නේ යා පැය කටුව එතනම ඉන්නේ නෑනේ. එයත් යනවා. එතකොට එයත් මේ ඉඳ ප්‍රමාණයෙන් භාගයක් දුරට ගිහිල්ලා. එතකොට මෙන්න මෙහිම තමයි පුතේ නිවැරදිව 4යි 30 අපි නිරූපණය කරන්නේ. ඊට පස්සේ අපි බලමු ඒ මං ඉස්සෙල්ලාම් පුතාලට ලේසින්ද පැය භාගය ගත්තා. අපි දැන් එකින් එකට බලමු. අපි බලමුකෝ 3යි කාලබින් නිරූපණය කරන්නේ කොහොමද කියලා.
දැන් ඕන්නේ ඔයගොල්ලෝ දන්නවා 3යි කාලේ කියපු ගමන් 3ේ පැය කටුවක් දින්නේ කියොත් වරදිනවා ඒ හින්දා අපි ඉස්සෙල්ලාම මෙන්න මේ 3යි කාලේ කියන්නේ පුතේ 3 පසු වෙලා විනාඩි 15ක් ගිහිල්ලා මේ බලන්න 3 පසු වෙලා විනාඩි 15ක් ගිහිල්ලා ඉවරයි එතකොට මේක කිලින්ම 3 ගාව පැය කටුව ඇන්දෝ වැරදි එතකොට අපි මෙන්න මේ ඉඳ ප්‍රමාණයෙන් මේ 4ෙන් එකක් නේ ගිහිල්ලා තින් දැන් පුතාලට මම ඔහොම නිකන් යන්තම් තින්නා නම් මේ අතරින් එකක් පුතාලි ගරගෙන තියනවනේ කාලවල මේ මෙච්චරක් ගිහිල්ලා එහෙනම් මේ ඉඳ ප්‍රමාණෙනුත් ඒ ප්‍රමාණය යන්න ඕන එතකොට තමයි නිවැරදිව අපිට 3යි 4යි අතරේ පැය කාලක් යන්න ඕනේ එතකොට මෙන්න මෙතනින් කාලක් විතර ගිහින් තමයි අපි පැය කටුව අඳින්නේ ඉතත් ගිහින් පහලට තාම පැය මේ ගානයි ගිහින් තියෙන්නේ නේද පස්සේ 3යි මේක කෙලින්ම 15 ගා මිනිත්තු කටුව කෙලින්ම 15 ගාවම තමයි අපි දිගට අන්නේ 3 ගාව ඔන්නම තමයි පුතේ දැන් නිවැරදිව 3යි කාල අපි නිරූපණය කරන්නේ මම පුතාලට කිව්වනේ නිවැරදිව වෙලාව නිරූපණය කරන විදිය ටීචර් කියලා දෙන්නම් කියලා. දැන් සමහරක් වෙලාවට සමහර පුතාලා 3යි කාලේ කිව්වහම මෙන්න මෙහෙමම මේක උඩම මේ එක මත එක ඉරි දෙක දිලා කියනවා ආ ටීචර් හරි මම 3යි කාලේ ඇඳ කියලා. ඉතින් ටීචර් ඇවිල්ලා මෙතනින් පුතාලට කියලා දීලා වැරද්දක් දායි. මෙන්න මේ විදිහට නිවැරදිව පුතේ 3යි කාලේ වුණහම අපි අඳින්න ඕනේ හරියටම චුට්ටක් පැය කටුව ටිකක් ගිහින්. निपनी ो पुते वैरदी एक मत एक नमे हतलिस पहाड़ी में पुताल वैरदी वेला इन सा मे विधिट वेलाव निरूपण करना पुताल गेटलुआ के कुलवा हारे दें टीच क्यूआ तुनाई काल पास मिशन हतरा तीज नमे हतलिस पहा टीच क्यों मे मैदेवा निरूपणेलावा एक इच्छा के ऐसे लोग अपने मुकद्दे पुताल ऐसा हर ये टम पोते करी रूप ने कराना मारो ने तो कुछ नहीं बागे विलावक ना ये मनी रूप दे कराने पुलवा ये ने तू तूनाई काल तून हमार तूनाई हाथलीस पहाड़ बागे विलावा निरूपणे करने कोटे पुते अरे पैर काटो दिखा उन्दर टे बालान पैर काटो निवेर दिव निमित्त
55 තාම 12 වෙලා නැහැ අහට කිට්ට මේ මෙහෙම 12ට කිට්ටුවෙන් 11:55 නොමමයි පුතේ 11:55 අඳින්න ඕනේ එක මත ඒක ඇඳුක් නම් පුතාලා වැරදි එන්නොම දිනදිව අඳින්න මන පුතාලට ටීච කියලා දුන්නා නිවැරදිවම කොහොමද වෙලාව නිරූපණය කරන්න කියලා ඔල්ලෝසුවක ඒ වගේම කියන්නේ කොහොමද කියලා දැන් සමහරක් වෙලාවට පුතාලට ඇහෙනවා ඇතිනේ 12ට 5යි වෙලාව කියලා පුංචියකට නැනගුණ දම් තුලින් අපතල පාඩම් වල links පහල description එකේ සඳහන් කරලා තියෙනවා. පුංචි පුතාලට වැදගත් වෙන ඒ පාඩමුත් නරඹන ලෙස මම පුංචි දුවල පුතාලට ආරාධනා කරනවා.